අයිබෝන් අක්කේ අයිබෝන් මල්ලි right මම අද කතා කරන පුද්ගලයා සහ අරන් එන තොරතුරු ගැන මම ඉන්ට්‍රොඩියුස් කරනවට වඩා හොඳයි අක්කම කියන එක අක්කම කියන්නේ කොහොමද කවුද මොනවද කරන්නේ අපි මොකක්ද අද මේ කියන්න යන්නේ කියලා හරි මගේ නම පබෝ දාවෙත් සිංහ එතකොට අපි අද මේ ඉන්නේ Norwegian University of Life Sciences නෝර්වේ වල තියෙන යුනිවර්සිටි එකක මම මේ යුනිවර්සිටි එකේ PhD එක කරනවා අද අපි කතා කරන්න යන්නේ කොහොමද ඕගොල්ලන්ට යුරෝප් වල සමස්තයක් විදියට යුරෝප් වල higher studies කරන්න එන්න ඕනේ නම් කොහොමද ඒක හරි විදියට එන්නේ කොහොමද apply කරන්නේ කොහොමද scholarships හොයාගන්නේ කොහොමද placement එකක් secure කරගන්නේ ඒ දේවල් ගැන තමයි හරි විදියට ඒව කරන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. මොකද විශේෂයෙන්ම දැන් මගේ videos වල අර අපි පොඩි video එකක් කරා කොහොමද Norway වල studies වලට free තියනවා අර ඒ වගේ videos. ඉතින් ඒවත් එක්ක අහුව ප්‍රශ්න ගත්තම මට තියෙනවා ඇත්තටම apply කරන එකට වඩා අපේ අයට තියෙන්නේ කොහොමද ඒක කරන්න කියන knowledge එකේ අඩුවක්. අපේ education system එකේ හෝ මොකක් හරි ප්‍රශ්නයක් හින්දා අපේ අය දන්නේ නැහැ කොහොමද මේකට enter වෙන්නේ කියන එක. සල්ලි වලට හෝ ඒවා free හෝ ඒවා. ඉතින් මම ඒකයි විශේෂයෙන්ම කියන්න ඕන මෙතන කිසිම අපේ අදහසක් නැහැ මේ ඔයගොල්ලෝ මෙහෙට ගේන agency එකක් කරන්නවත් එහෙම කිසිම අදහසක් නැහැ මේ අක්කත් ඇත්තටම එයා ගැන විස්තර කරා එයා ලෙක්චර් කෙනෙක් ලංකාව යුනිවර්සිටි එක. එයා ගැන විස්තර කරනකොට ඔයාට අහගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ වගේ රෙස්පොන්සිබිලිටි එකක් තියෙන කෙනෙක්ගෙන් හරියට විස්තරයක් අහගන්න ඕන නිසා තමයි මම අද මෙතනට ඇවිල්ලා ඉන්නේ. අක්කේ නම් අපි මෙහෙම පටන් ගමු. ඔයා මට කියන්න ඔයා ඇත්තටම අපි ඔයාගේ එක්ස්පීරියන්ස් එක බෙදා ගමුකෝ. එතකොට ඒ කියන්නේ අපි අමුතුවෙන් මෙහෙම කරන්න කියලා කියනවට වඩා අපි ඔයාගේ එක්ස්පීරියන්ස් එක බෙදා ගමු. අක්කා කොහොමද දැන් ඔයා කරන්නේ PhD එකක් නේ PhD එකක් කරන්න මාස්ටර් එකක් කරන්න ඕනේ වගේ පොඩි process එකක් තියෙනවානේ හැබැයි ඔය හැම දෙයකටම ඔයා පටන් ගන්න ඕන තැනක් තියෙනවානේ එතන ඉඳන් ඔයාගේ කතාව පුළුවන් තරම් කෙටියෙන් ඔයා කියන්නකෝ ඔයා අද මෙතන ඉන්නේ මෙහෙම නිසා කියලා මට ඒ අතරතුර මොන හරි ප්‍රශ්නයක් ආවොත් මම ඔයාගෙන් අහන්නම් හරි පටන් ගත්ත තැන ගැන මල්ලි අහපු නිසා මම පටන් ගන්නම් A level වලින් එතකොට මම ලංකාවේ A level කරේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ බයොලොජි ස්ට්‍රීම් එකේ මම A levels කරා ඊට පස්සේ මම සිලෙක්ට් වුණා පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ animal science and fisheries degree program එකට ඊට පස්සේ ඒක අවුරුදු 4ක degree program එකක් එතකොට ඒකේ අවසානයේ මට ෆස්ට් ක්ලාස් එකක් එක්ක බැච් ටොප් වෙන්න හම්බුණා අපේ බැච් එකේ ඊට පස්සේ මාව අවුරුද්දක් ඇතුළතදී මාව රෙක්‍රූට් කරගත්තා පර්මනන්ට් ලෙක්චරර් කෙනෙක් විදියට කෘෂි කර්ම පීඨයේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවට ඊට පස්සේ මාව රෙක්‍රූට් කරගත්තේ ලෙක්චරර් ඉන් ඇක්වාකල්චර් මත්ස්‍ය විද්‍යාව පිළිබඳ කතිකාචාර්යවරයක් විදියට එතකොට මගේ ඊළඟ ප්‍රොමෝෂන්ස් වලට සහ ඒ විතරක් නෙමෙයි මගේ කැරියර් එකට මම තෝරගත යුතු පාත් එක වෙන්නේ ඇක්වාකල්චර් සම්බන්ධ ෆීල්ඩ් එකක් එතකොට මට යුරෝප් වල ඉගෙන ගන්න හරි ආසා ගොඩක් කැමැත්තක් තිබුණා ගොඩක් හේතුන් නිසා ඒක නිසා මම හැමතිස්සෙම උත්සාහ කරේ යුරෝප් වලම ප්ලේස්මන්ට් එකක් හොයාගන්න. එතකොට මම ඉස්සෙල්ලම ඇප්ලයි කරා වාහනින්ගන් යුනිවර්සිටි එකට නෙදර්ලන්ඩ්ස් වල. ඒක ලෝකේ තියෙන බෙස්ට් ඇග්‍රිකල්චර් යුනිවර්සිටි එක. මට විනාඩියක් දුන්නා. දැන් ඔයා කිව්වනේ ඔයා බැච් ස්ටොප් වුණා කියලා. එතකොට ඔය අවස්ථාව තියෙන්නේ කතිකාචාර්ය කෙනෙක් වෙන මේක සාමාන්‍යයෙන් ලංකාවේ දැනගන්න ප්‍රශ්නයක්. කතිකාචාර්ය කෙනෙක් වෙන්න අවස්ථාව තියෙන්නේ බැච් ස්ටොප් වුණා කෙනෙක්ට විතරද එහෙම නැත්නම් මොන හරි ඒකන ලිමිට් එකක් තියෙනවද? ඒක මල්ලි ඩිපෙන්ඩ්ස්. බැච් ස්ටොප්ම වෙන්න අවශ්‍ය නැහැ. අපේ බැච් එකේ තව අය ලෙක්චරර්ස්ලා වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට ෆස්ට් ක්ලාස් එකක් වගේ තියෙනවා නම් ඒක විතරක් නෙමෙයි. ඒ වගේම හොඳ academic records ඒ වගේම publications ඒ වගේ හොඳ research records ඒවා ඔක්කොගෙම එකතුවක් සහ අනිත් personality skills හැම දෙයකම එකතුවක්. හැබැයි batch top වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි first class එකක් වගේ තියෙනවා නම් ඒක ලේසි කියලා මම හිතනවා මාස්ටර් එකට මම apply කරේ Wageningen University Netherlands වල ඒකේ master in aquaculture and marine resources management එතකොට ඒකට මම apply කරා ඉස්සර වෙලා අපි apply කරන්න ඕනේ යුනිවර්සිටි එකට. එතකොට අපිට ඒකට ඇඩ්මිෂන් ගන්න ඕනේ ඉස්සර වෙලා. ඒක තමයි පළවෙනිම දේ. ඊට පස්සේ ගත්තට පස්සේ අපිට එහෙ ඉගෙන ගන්න ස්කෝලර්ෂිප් එකක් ඕන වෙනවා. එතකොට මම ලෑස්ති වුණේ නැහැ මගේ අතින් වියදම් කරගෙන මේව කරන්න. එතකොට අපිට හැකියාවක් තියෙනව නම් අපිට අවශ්‍යතාවයක් තියෙනව නම් අපිට අනිවාර්යයෙන්ම ස්කෝලර්ෂිප් එකක් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මම ඇප්ලයි කරා Netherlands Fellowship Program කියන Netherlands government එකෙන් දෙන ස්කෝලර්ෂිප් එකට. ඒක ලෝකේ රටවල් 50ක ඩෙවලොපින් සංවර්ධනය වෙමින් පවතින රටවල් 50කට ඒ ස්කෝලර්ක ස්ටුඩන්ට්ස්ලාට scholarship එක හම්බ වෙනවා. එතකොට මට scholarship එක හම්බුණා. ඒක හැමදේම included full scholarship එකක්. එතකොට ඊට පස්සේ ඒක අවුරුදු 2ක master program එකක්. ඒක ඉවර වුණාට පස්සේ ඒක ඉවර වෙන්නත් කලින් මම apply කරා PhD. මොකද මගේ career එකට PhD එක තියෙන එක අත්‍යවශ්‍ය හින්දා. එතකොට මගේ field එකට අදාළ වෙන PhD වලට apply කරා. එතකොට යුරෝප් ඇතුලේ PhD වලට apply කරනවා කියලා. දැන් ඔයා මාස්ටර් එකට apply කරා කියන්නේ නෙදර්ලන්ඩ් සහ ඔයාට ස්කෝලර්ෂිප් එකක් හම්බුණා කිව්වනේ. ඔයා කොහොමද කියන්නේ මොන සයිට් එකද අපිට පුළුවන් ද description එකේ හරි පල්ලෙහාන් කරද්දී ඔයා apply කරපු සයිට් එක දාන්න සහ ඒකමත් ඒ program එක available ද හැම අවුරුද්දෙම තියෙනවද? ඔව්. හරි. ඒක විතරක් නෙමෙයි මල්ලි තව Erasmus scholarships තව කීපයක් ගොඩාක් ඇත්තටම කිව්වොත් ගොඩාක් නැහැ හැබැයි සැලකිය යුතු ප්‍රමාණයක් scholarships තියෙනවා හරි සහ ඔයාට දැන් ගොඩක් අය ඉන්නේ යක්කේ ඩිග්‍රී එකක් කරලා මාස්ටර්ස් වලට ඇප්ලයි කරන්න බලාගෙන අපි මේ කතා කරන්නේ මේ නෙදර්ලන්ඩ් ගැන නෝර්වේ ගැන නෙවෙයි මේ අක්කා මාස්ටර්ස් කරේ නෝර්වේ නෙවෙයි නෙදර්ලන්ඩ් වල ඔව් ඔයාට අපි එතනදී අර ඒකම ඉවර කරලා මේක මම කතා කරවට බාධා කරේ මාස්ටර්ස් වලට ඇප්ලයි කරද්දී කවුරු හරි ඔයාට කිව්වද හොයාගන්න ඔයා කොහොමද ඒක හොයාගත්තේ මොකද ඒක තමයි දැන් අපේ අයට නැත්තේ කොහොමද ඒක කරන්න කියන එක තමයි අපේ අය දන්නේ නැත්තේ ඒක මේ ඒක හොයාගන්න එක මේ මහා අමාරු දෙයක්වත් අපිට කාගෙන්වත් උදව්වක් අවශ්‍යතාවයක් නැහැ අපි අඳුරන දන්න කෙනෙක් ඉන්න අවශ්‍යතාවයකුත් නැහැ ප්ලේස්මන්ට් එකක් ස්කෝලර්ෂිප් එකක් හොයාගන්න. මෙහි අඳුරනකම් වලට එහෙම කිසි දෙයකට නැහැ. දක්ෂයාට දක්ෂ තැන හම්බ වෙනවා. ඒ වගේම ඒක හොයාගන්න එක මේ අපිට කවුරුවත් කිසිම කෙනෙක් හරහා අපිට ඒක දැනගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. අපි හැමදේම A to Z හැමදේම well structured වෙච්ච well updated වෙබ්සයිට්ස් වල හැමදේම ඉතාම පැහැදිලිව තියෙනවා. මම හැමදේම මම ඇප්ලයි කරද්දී මම හැම ඉන්ෆෝමේෂන් එකක්ම අරගත්තේ just Google search කරලා. ඕකේ. ඒ කියන්නේ දැන් ඔයාට එහෙම යුනිවර්සිටි එකේ බැච් ටොප් වුණා කියලා එහෙම කවුරුත් ඇවිල්ලා පුතේ ඔයා මේක දාන්න එහෙම කියලා කවුරුත් දාන්න තමන්ගේ මහන්සියෙන් තමයි හොයාගන්නේ. ඒක එහෙම නොවෙන්න පුළුවන් වෙනත් රටවල් වල. හැබැයි යුරෝප් ඇතුලේ යුරෝප් වලට එන්න අවශ්‍ය නම් ඒක එහෙම කාටවත් ලංකාවේ ඉන්න කිසි කෙනෙක්ට අපිට ස්කෝලර්ෂිප් එකක්වත් අපිට ප්ලේස්මන්ට් එකක්වත් හදලා දෙන්න බෑ. සමාවෙන්න ඕනේ මෙහෙම කියනවා දැන් අර අපේ රටේ අපි පුරුදු වෙලා ඉන්න අපි උනත් අපේ රටේ පුරුදු වෙලා ඉන්නේ අපිට වාහනයක යද්දි දඩයක් ගැහුවත් ඒකට ෂෝට්කට් එකක් හොයාගෙන ගිහලා එවලම ලයිසන් එක අරන් ගෙදර එන්නනේ. ඉතින් ඒ හින්දා අපි හැම වෙලාවෙම පුරුදු වෙලා ඉන්නේ අර කවුරු හරි අපිට ඇඟිල්ලෙන් ඇල්ලලා එක්ක කරගෙන ගිහලා පෙන්නනකම්. එහෙම ඉන්නේ නැතුව මම ගොඩක් වෙලාවට මගේ අර ඔයාලටත් මම කිව්වේ අර දැන් සමහර අහන ප්‍රශ්න එක්ක වීඩියෝ එක හරියට බලන්නේ නැතුව අපි ඒකේ කියලා තියෙන දේ ආපහු අපෙන් අහනවා. හරි? يعني එහෙම නැතුව ඔයාලා අනිවාර්යයෙන්ම දැන් ඔයා ඩිග්‍රී එක කරලා ඉවරයි නම් මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් මොනවද තියෙන්නේ කියලා පුළුවන් තරම් වෙලාව අරගෙන සර්ච් කරන්න. අනිවාර්යෙන් සර්ච් කරන්න හැමදේම සංවර්ධිත ඩෙවලොප් රටවල් වල තියෙන හැම මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකක්ම අපිට ගන්න පුළුවන් ස්කෝලර්ෂිප්ස් මොනවද හැමදේම අවශ්‍ය සුදුසුකම් මොනවද හැමදේම just Google search කරන්න. ඒක හොඳට ඉංග්‍රීසි තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා නම් ඕනම කෙනෙක්ට අවශ්‍ය සියලුම information ලේසියෙන්ම හොයාගන්න පුළුවන් Google search කරලා. right. අකේ දැන් අපි මාස්ටර් එක හොයාගන්න ඔයා නෙදර්ලන්ඩ් ඇප්ලයි කරපු එක ගැන කතා කරා. අපි දැන් කතා කරමු ඔයා කොහොමද මාස්ටර් එක කරලා ඔයා දැන් අපි දැන් තමයි පොයින්ට් එකට එන්නේ අපි නෝවේට ඔයා එන්නේ PhD එක කරන්න. ඔයා කොහොමද ඒක කරේ කියලා අපි දැන් කතා කරමු. යුරෝප් වල PhD එකක් PhD placement එකක් තියෙනකොට ඒගොල්ලෝ කරන්නේ PhD placement එක ඇඩ්වර්ටයිස් කරනවා. ඒක තමයි සාමාන්‍යයෙන් මෙහෙ වෙන්නේ. එතකොට ලෝකයේ ඕනම කෙනෙක්ට ඕනම පුද්ගලයෙක්ට ඒකට apply කරන්න පුළුවන්. එතකොට මේවා scholarshipdb.net ඒ වගේ අපිට පස්සේ දෙන්න පුළුවන් මේ scholarship ඔව් මේ වගේ links වලට ගියාම ඒගොල්ලෝ හැමතිස්සෙම daily update කරනවා මේ websites ඒවයි ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන් තියෙන PhD advertisement මේවා fully paid හැමදේම included වෙච්ච හැම fully funded PhD එතකොට ඒ වගේ PhD එකක් තියෙනවා නම් funding ගැනවත් living cost ගැනවත් මොනවත් ගැන worry වෙන්න අවශ්‍යතාවයක් නැහැ හැමදේම එක තියෙන PhD scholarships එහෙම නැත්නම් PhD placements ඒගොල්ලෝ advertise කරනවා එතකොට මම මගේ field එක එතකොට fish aquaculture වල fish nutrition මාළුන්ගේ nutrition සම්බන්ධව එතකොට ඒකට අදාළව තියෙන PhD placements වලට advertisements වලට මම apply කරා. එතකොට apply කරාට පස්සේ මම කලින් කිව්වා වගේ මේකට අර ලෝකේ ඕනම කෙනෙක්ට apply කරන්න පුළුවන් හින්දා ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් 100ක් with 100කට වඩා applications හම්බ වෙනවා. එතකොට ඒගොල්ලෝ මුලින්ම කරන්නේ shortlist කරනවා. එතකොට ෂෝට් ලිස්ට් කරොත් විතරයි අපිට ඉන්ටර්විව්ස් වලට එන්න පුළුවන්. අපි කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ. අපි ෂෝට් ලිස්ට් උනේ නැත්නම් අපිට අපි කවුද කියන එක යාලට පෙන්වන්න බෑ. ඒක නිසා අපි ඉස්සෙල්ලම වෙන්න ඕනේ ෂෝට් ලිස්ට් වෙන එක අපි කොහොම හරි කරලා අපි ෂෝට් ලිස්ට් වෙන්න ඕනේ. ඒක ඒගොල්ලෝ කරන්නේ අපි දෙන ડોකියුමන්ට්ස් වලින්. ඒගොල්ලෝ අහනවා අපිට පොඩි ෂෝට් ප්‍රොපෝසල් එකක් ඉල්ලනවා මොටිවේෂන් ලෙටර් එකක්. මොටිවේෂන් ලෙටර් එකක් කියන්නේ ඒක මාස්ටර් එකකදීත් අවශ්‍ය වෙනවා. මොකද ඒගොල්ලෝ ලෑස්ති නැහැ ස්කෝලර්ෂිප් එකක් දෙන්න අපිට මොටිවේෂන් එකක් නැත්තම්. චූටි බාධා කිරීමක්. සාමාන්‍යයෙන් කොහොමද ඒක මාස්ටර් එකත් එක්කම කියපු හින්දා ගොඩක් අය මගෙන් අහලා තිබ්බ ප්‍රශ්නයක්. ඔයා ඔය ලියන මොටිවේෂන් ලෙටර් එක. එහෙම නැත්නම් ඔයා ගැන myself කතන්දරේනේ ඔය කියන්නේ. myself නෙමෙයි මල්ලි. මේක තමයි grades GPA එක ඒවට අමතරව එහෙම නැත්නම් publications ඒවට අමතරව මේ motivation letter එක referee reports ඒ කියන්නේ recommendations ඒවලට අමතරව මේ motivation කියන එක අත්‍යවශ්‍යයි. ඒක ගොඩාක් important. ඒක ගොඩාක් ඒක මේ just ලියන්න එපා. මාසයක් අරගෙන හරි කමක් නැහැ. හොඳට ඒක ලියන්න. ලියලා ඉවර වෙලා ඒක කවුරු හරි දන්න පුළුවන් කෙනෙක්ට පෙන්නන්න. already scholarship එකක් අරගෙන තියෙන කෙනෙක්ට පෙන්නන්න. පෙන්නලා ඒගොල්ලොන්ගෙන් ඒක ගැන අයිඩියාස් කමෙන්ට්ස් ගන්න මේ ඒක අත්‍යවශ්‍යයි මොකද මේ ස්කෝලර්ෂිප් එකක් ඒගොල්ලෝ දෙනකොට ඒ මොටිවේෂන් ලෙටර් එකේ බලනවා මේ පුද්ගලයා මේක ලැබෙන්න සුදුසු කෙනෙක්ද කියලා මෙයාට ගෝල් එකක් තියෙනවද එතකොට ලෝකේ තියෙන ප්‍රශ්න ඒ කියන්නේ ක්ලයිමේට් චේන්ජ් වෙන්න පුළුවන් සස්ටේනබිලිටි ඒ වගේ දේවල් වලට ඇත්තටම ජෙනුයින්ලි මෙයාට කන්ට්‍රිබියුට් කරන්න ඕනද තමන්ට දියුණු වෙන්න ඕනද ඒ වගේම රටට ලෝකෙට වැඩක් කරන්න ඇත්තටම අවශ්‍යද කියන එක ඒකේ තියෙන්න ඕනේ. එතකොට myself විතර නෙමෙයි. myself කියන එකත් ඒකේ තියෙන්න ඕනේ. මොනවද? ඒ කියන්නේ යාලට පෙන්නන්න ඕනේ මට මේක කරන්න පුළුවන්. මම දක්ෂ කෙනෙක්. මට මෙහෙම experience තියෙනවා. මට හැකියාවක් තියෙනවා. ඒ වගේම මට ආසාවක්, motivation එකක්, හොඳ පෙළඹවීමක් තියෙනවා මේක කරන්න. ඒ විතරක් නෙමෙයි. මම මේක කරාට පස්සේ Tamanට goal එකකුත් තියෙන්න ඕනේ. ඒකත් මේ motivation letter එකේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ තමන් මේ දැන් මම මේ ඩිග්‍රී එක ඉවර වුණාට පස්සේ මම මේ ඩිග්‍රී එකෙන් ගන්න knowledge එක skills ඒ හැමදේම මම ලෝකේ හොඳ දෙයකට යොදවන්න මට ආසාවක් වමනාවක් තියෙනවා. මම මේක යොදවන්නේ මේ විදිහට. මේ හැමදේම මේක ලොකු දෙයක් නෙමෙයි. ලොකු ගොඩාක් ලියන්නේ නැහැ අපි. ඒගොල්ලෝ දෙනවා සාමාන්‍යයෙන් guidelines. එක පිටුවක් නැත්නම් පිටු දෙකක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ලියන ඒ motivation letter එකේ ඒ සියල්ලම ඊටාම මේ පැහැදිලිව ඒගොල්ලොන්ට කන්වින්ස් කරන්න ඕන. හරි මම තමයි මේකට සුදුසුම කෙනා කියන එක කන්වින්ස් කරන්න පුළුවන් හොඳම ඩොකියුමන්ට් එක තමයි මොටිවේෂන් ලෙටර් එක. එතකොට අක්කේ දැන් ඔයා PhD එක මෙහෙට ඇප්ලයි කරා ඔය කියන විදිහට ඔය සියලුමදේ කම්ප්ලීට් කළා ඔයාට PhD එක හම්බුණා ඒක සාමාන්‍යයෙන් නෝවේ PhD එකක් ගන්න එක අමාරුද මම ඔයාට කිව්වනේ මල්ලි 100ක් ඇප්ලයි කරාම එක්කෙනාටයි PhD එක හම්බ වෙන්නේ හරිද එතකොට මේ CA හැබැයි ඒ CA ඇතුළත 100% සුදුසුකම් තියන අය නැති වෙන්න පුළුවන් සුදුසුකම් තියන අය හැබැයි දෙන්නෙක් හිටියත් අපිට කම්පීට් කරන්න ඕනනේ ඒක හරිම කම්පිටිටිව් මම කලින් කිව්වා වගේ ස්කෝලර්ෂිප්ස් එහෙමත් කම්පිටිටිව් මොකද ලංකාවට විතරක් ඕපන් වෙච්ච ස්කෝලර්ෂිප්ස් නෙමෙයි ඒවා මුළු ලෝකෙටම හැමෝම ඇප්ලයි කරනවා ගොඩාක් දක්ෂ මිනිස්සු ඇප්ලයි කරනවා එතකොට අපි ඒගොල්ලන්ට කම්පීට් කරන්න පුළුවන් වෙන්න ඕනේ එතකොට ඒ ඉස්සර වෙලාවම අර මම කිව්වා වගේ ෂෝට් ලිස්ට් වෙන්න නම් අපේ ડોකියුමන්ට්ස් වල කියන්නේ අපේ පබ්ලිකේෂන්ස් මේ විශේෂයෙන්ම PhD එකකට ඇප්ලයි කරද්දී පබ්ලික් එහෙම වැදගත් වෙනවා මාස්ටර් එකේදී බැචලර්ස් කරද්දී කරපු පබ්ලිකේෂන් රිසර්ච් පබ්ලිකේෂන්ස් ඒවා එහෙම. එතකොට ඒ හැම එකම බලලිවර වෙලා ඒ එහෙම තමයි ඒගොල්ලෝ ෂෝට් ලිස්ට් කරන්නේ. ෂෝට් ලිස්ට් කරාට පස්සේ ඉන්ටර්විව්ස් කීප එකකට එක ඉන්ටර්විව් එකක් නෙමෙයි මල්ලි ඉන්ටර්විව්ස් සීරීස් එකක් තියෙනවා. එක ඉන්ටර්විව් එකේදී විවිධ දේවල් තමයි බලන්නේ. ඉස්සර වෙලාවම ඒගොල්ලෝ අපේ personality එක personal skills ඒවා බලනවා ඊට පස්සේ අපේ academic skills proposal එකක් අපි අපේ propose කරනවනේ research එකක් ඒතර research skills ඒවා බලනවා ඊට පස්සේ සමහර වෙලාවට ඒගොල්ලෝ even අපිව physical interview මේ ඔක්කොම online තියෙන interviews ඊට අමතරව physical අන්තිමටම තෝරගන්න දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි physical interview එකකටත් එන්න කියලා ඒම interview එකකුත් කරනවා okay එහෙම තමයි තෝරගන්නේ okay දැන් තමයි අක්කේ ගොඩක් අය අහලා තිබ්බ ප්‍රශ්න අපි කතා කරන්නේ නෝවේ එහෙමත් නැත්නම් යුරෝප් වල දැන් ඔයාලට එක්ස්පීරියන්ස් දෙකක් තියෙනවනේ ඒ කියන්නේ නෙදර්ලන්ඩ්ස් සහ නෝවේ දැන් ස්ටුඩන්ට් ලයිෆ් එක ඔයා කියන්නේ දැන් ඔයාට නම් ලිවින් කොස්ට් එක එහෙම ඇත්තටම හම්බ වෙනවනේ ඔයා ටිකක් PhD එකට කොහොමද ඔයාගේ පේමන්ට් ඒ ටික ඔයා කියන්න සහ මොන වගේ සිටුේෂන් එකක්ද මොන වගේ ෆැසිලිටිස්ද ස්ටුඩන්ට් කෙනෙක් විදිහට යුරෝප් වලට ආවම මොන වගේ කල්චර් එකක්ද මොන වගේ සිටුේෂන් එකක්ද දැන් සමහරව අහනවා දැන් අපේ රටේ මොනවා කිව්වත් අපි සංස්කෘතිකත් එක්ක තියෙන රටක් නේ ඉතින් ගෑනු ළමයට තනියෙන් අර ඒ වගේ සමහර ප්‍රශ්නත් අහලා තිබුණා ඉතින් අපි නිකන් පොදුවේ දැන් ඔයා ගෑනු ළමයෙක්ව තනියෙන් ඇවිල්ලා ඉන්නේ ඉතින් පොදුවේ ඒ සිටුේෂන් එක එන්වයරන්මන්ට් එක ගැන මොනවද ඔයාට කියන්න තියෙන්නේ සහ ඔයාගේ කොස්ට් එක ඔයා ලිවින් කොස්ට් එක අර ඒ පැත්ත චුට්ටක්. ඒ කියන්නේ ඔයා සමහරවිට නෙදර්ලන්ඩ් ඉද්දී ඔයාට එක්ස්පීරියන්ස් ඇති. ඒ කියන්නේ ලොකු වෙනසක් නැහැ මේ පැතිවල. ඒ ගැන චුට්ටක්. හරි. මම නෙදර්ලන්ඩ්ස් ගැන ඉස්සර වෙලා කියන්නම්. මම කිව්වා මම ඉගෙන ගත්තේ වාහිනින්ගන් යුනිවර්සිටි එකේ. ඒක ඇත්තටම කිව්වොත් ඉන්ටර්නැෂනල් යුනිවර්සිටි එකක්. 125ක් ඉන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා. එතකොට මම නෙදර්ලන්ඩ්ස් වල මගේ මාස්ටර් එක කරද්දී ලංකාවේ ස්ටුඩන්ට් කෙනෙකුට හිටියේ මම විතරයි. වෙන කිසිම ශ්‍රී ලංකන් ස්ටුඩන්ට් කෙනෙක් හිටියේ නැහැ. එතකොට සහ ඒක මගේ පළවෙනි ගොඩ ලොකු කාලයකට ඉගෙන ගන්න පිටරට ආපු පළවෙනි වතාව. එතකොට ඒක අලුත් ඒ වගේම මම එහෙම ලොකුවට ලංකාවේ දැනගෙන හිටියෙත් නැහැ. ඊට පස්සේ හැබැයි මේ හැම එතෙන්ට ආවට පස්සේ මේ මම එක්ස්පීරියන්ස් කරපු දේ තමයි ඇත්තටම කිව්වොත් එහෙම මිසින් උනේ නැහැ. මට පේරාදෙනියදී තිබිච්ච අර යාළුවෝ ඒගොල්ලෝ එක එතකොට ඒ තිබ්බ ඒ අර මාර ඇෆෙක්ෂන් එක ඒක ඒ විදියටම එහෙත් තිබුණා. ඒගොල්ලෝ කියන්නේ වෙනස තිබුණේ ඒගොල්ලෝ ලංකාවේ ළමයි නෙමෙයි. හැබැයි ඒ ලෝකේ හැම තැනින්ම අපේ බැච් එකේ හිටිය හැම තැනින්ම ලෝකේ විවිධ රටවල් වල අය යුරෝපියන් අය වගේම ඉන්ටර්නැෂනල් අය ඔක්කොම එතකොට ඒ වුණාට හැමෝම සහ ඒගොල්ලෝ දැනගෙන හිටියා මම තමයි එකම ලංකාවේ කෙනා කියන එක. එතකොට ඒගොල්ලෝ හැමතිස්සෙම මං ගැන හොයලා බැලුවා. එතකොට අර මල්ලි කිව්වා වගේ මේ ඔය ගෑනු ළමෙක්ට තනියෙන් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙල් ඩිසිප්ලින් හරිම රෙස්පෙක්ට් කරන හරිම හොඳ කියන්නේ කිසිම මම රෑ 1-2ටත් බයිසිකලේනේ අපි යන්නේ මල්ලි රෑ 1-2ටත් බයිසිකලේ ගිහිල්ලා යනවා කිසිම ප්‍රශ්නයක් එහෙම මොනවත් නැහැ. අනිත් එක අපිට තියෙනවා ස්ටුඩන්ට් හවුසස් මල්ලි. ඒ ස්ටුඩන්ට් හවුසස් වල රූම්ස් වල එහෙම ගෑනු අය වෙනම ගෑනු ළමයි වෙනම පිරිමි ළමයි වෙනම එහෙම නෙමෙයි හැමෝම එකට ඉන්නේ. ඒ උනාට හැමෝගෙම ප්‍රයිවසි එකට ගරු කරමින් හැමෝටම රෙස්පෙක්ට් කරමින් ඉන්න එක නිසා එහෙම සිකියුරිටි එක ගැන බය වෙන්නේ කොටිමකෝ ලංකාවට වඩා හොඳයි. Exactly. Well disciplined ministry inne. එතකොට කිසිම ඕන වෙලාවක කරදරයක් වුණොත් ඕන කෙනෙක් උදව් කරන්න ලෑස්ති. ඒ වගේම මම කවදාවත් racism කියන එක අත්විඳලා නැහැ. ඒක කිසිම දෙයක් කළු පුද්ගලයෙක් වුණාට ඒක කවදාවත් මම නම් අත්විඳලා නැහැ. ගොඩක් වෙලාවට යුරෝප් වල අඩුයි. සහක්කේ දැන් මාස්ටර්ස් වලට ඔයා ස්කෝලර්ෂිප් එකකින් ආවි fully funded. දැන් යුරෝප් වල ගොඩක් වෙලාවට මාස්ටර්ස් ෆ්‍රී දෙනවනේ ටියුෂන් ෆී එක. නෝවේවල අනිවාර්යයෙන්ම. හැබැයි නෙදර්ලන්ඩ්ස් වල ටියුෂන් ෆී එක ගොඩාක් ගණන් වලින් මාසෙකට ලක්ෂ 2ක් ටියුෂන් ෆී එක විතරක්. ඕකේ. නෙදර්ලන්ඩ්ස් වල තත්ත්ව වෙනස්. ඕකේ රයිට්. අපි දැන් නෝවේ මෙහෙම කරොත් එහෙම හිතන්න සල්ලි වලට ආව කියලා. එතකොට දැන් ඔයා PhD එක කරාට ඔයා ජීවත් වෙන්නේ මේ කැම්පස් වටපිටාවක. PhD එකක් කරන්න මල්ලි තමන්ගේ සල්ලි වලින් එන්න බෑ. ඕකේ. PhD එකක් කියලා කියන්නේ මෙහි PhD එකක් කියන්නේ employment එකක් විදියට එහෙම නැත්නම් job එකක් විදියට තමයි මෙහි සලකන්නේ. එතකොට අපි මෙහි මම මෙහි ඉන්නේ job worker skilled worker permit කියන visa category එකේ තමයි මම ඉන්නේ. එතකොට මම මෙහෙට ඇවිල්ලා මම PhD එක කරනකොට ඒගොල්ලෝ මට salary එකක් දෙන්නේ මල්ලි. මම PhD එක කරනවට මට salary එකක් ඒගොල්ලෝ දෙන්නේ. එතකොට වෙනම research එකට ඒගොල්ලෝ fund කරනවා. ඊට අමතරව PhD එකක් කරනවට මට salary එකක් දෙනවා. එතකොට මම ටැක්ස් ගෙවනවා නෝවේ ගවර්න්මන්ට් එකට. අපි ජොබ් එක කරලා ගෙවනවා වගේ 135ක් ගෙවනවා. සේම් 135ක් ගෙවනවා. ඊට පස්සේ 135ක් ගෙවනවා. ඒ වගේම වැකේෂන් ලීව්, මැටර්නිටි, පැටර්නිටි ලීව්. එතකොට ඒ ලැබෙන හැමදේම ලීව් දවස් ගණන් සාමාන්‍ය එම්ප්ලොයි කෙනෙක්ට ලැබෙන හැමදේම අපිටත් හම්බ වෙනවා. එතකොට සහ ලිවිං එක්ස්පෙන්සස් වලට වඩා මේ ටැක්ස් ගෙව්වට පස්සේ ලිවිං එක්ස්පෙන්සස් වලට වඩා දෙගුණයකටත් වඩා වැඩිපුර අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ මම කොච්චර හම්බ වෙනවද කියලා අහන්නේ නැහැ. මම අහන්නේ සාමාන්‍යයෙන් ඔයා PhD එකක් කරන්න මෙහි ආවට පස්සේ දැන් අපේ කතන්දරේ වෙනස්නේ. අපි මම ස්ටඩි කරන්න නෙවෙයි නෑවිලා ඉන්නේ. එතකොට ඔයාට අපි PhD එකට ආවොත් ඔයාට හම්බ වෙන සැලරි එකෙන් ඇත්තටම කිව්වොත් ඔයා ලංකාවේ කැම්පස් එකේ වැඩ කරනවට වඩා ගාණක් වැඩි ඉතිරි කරන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි මල්ලි දැන් මෙහෙ මම අර කිව්වා වගේ PhD එකක් කියන්නේ ඒක ජොබ් එකක් නේ. එතකොට ඒක ජොබ් එකක්. එතකොට ඒක Taman සල්ලි දීලා යනවා කියන එකක් නෑ. ඒකට ගවර්න්මන්ට් ඒක අපිට ගවර්න්මන්ට් එකෙන් හරි නැත්නම් මොකක් හරි ෆන්ඩින් ඒජන්සි එකකින් හරි නැත්නම් යුනිවර්සිටි එකකින් හරි අපිට සැලරි එක දෙන්න ඕන. ඒ සැලරි එකක් නැතුව කිසිම ප්‍රොෆෙසර් කෙනෙක්ට ස්ටුඩන්ට් කෙනෙක්ට සැලරි එකක් දෙන්න බැරි නම් කිසිම ප්‍රොෆෙසර් කෙනෙක්ට PhD එකක් ළමයෙක්ව ගන්න බෑ. හරි. එතකොට අක්කේ දැන් අපේ ගොඩාක් අය PhD එකකට ඇප්ලයි කරන්න පුළුවන් අය ඉන්නේ 14යිනේ. ඒගොල්ලොන්ට සාමාන්‍යයෙන් හොඳ knowledge එකක් තියෙනවා. ඒ වගේ කෙනෙක් ඉන්නවා නම් සාමාන්‍යයෙන් personal email එකක් දැම්මොත් අපිට reply එකක් දෙන්න පුළුවන්. පුළුවන් අනිවාර්යයෙන්. ඔව්. හැබැයි අපි දැන් කතා කරන්නේ අර ගොඩාක් audience එකක් ඉන්නේ masters කරන්න ඉන්න බලාගෙන වගේනේ. දැන් එතකොට ඒගොල්ලෝ masters එකක් කරනවා නම් නෝර්වේ වගේ හරි අපි නෝර්වේ කියමුකෝ. මේ වගේ රටක PhD එකක් කරන්න. මොකද මේ වගේ රටක PhD එකක් කරාම ඒ තියෙන දැනුම ලංකාව ගොඩ දාන්නත් පුළුවන්. අනිවාර්යයෙන්. එතකොට ඒ වගේ PhD එකක් කරන්න කොයි වගේ මාස්ටර් එකක්ද කොයි වගේ එකකද වැලිඩ් එකද? අපි ලංකාවේ මාස්ටර් එකක් කරාම වැලිඩ්ද? එහෙමත් නැත්නම් නෙදර්ලන්ඩ් වෙන්න ඕනද? නෝර්වේජන් වෙන්න ඕනද? ඔයක තියෙනවද පොඩි රේටින් එකක්? මං කිව්වා වගේ මල්ලි ඇප්ලයි කරද්දී අර ඇඩ්වර්ටයිස්මන්ට් එකේ බේසික් රික්වයර්මන්ට්ස් තියෙනවා. ගොඩක් වෙලාවට මම දැකපු ගොඩක් ඒවා මම දන්නේ එක 100%ක්ම හරිද කියලා ගොඩක් ඒවායි ක්‍රෙඩිට් 120ක් ඉල්ලනවා මල්ලි මාස්ටර් එකේ. මම දන්න විදියට ලංකාවේ මම දන්නේ ලංකාවේ ඒවායි ක්‍රෙඩිට් 120ක් දෙන්නේ නැහැ. එතකොට ක්‍රෙඩිට් 120 කියන එක අත්‍යවශ්‍යයි. මෙහි PhD එකක් ගන්න. එතකොට ඔයාට chance එකක් ආවා නෙදර්ලන්ඩ් වල කරපු හින්දා ඒක ක්‍රෙඩිට් එක හොඳ මට්ටමක තිබෙන්න chance එකක් ආවා. සහ හොඳ රිසර්ච් එකක් කරලා සහ ඒ වගේම මම නෙදර්ලන්ඩ්ස් ඉන්නකොට මම නෙදර්ලන්ඩ්ස් රිසර්ච් එක කරද්දී මගේ සුපර්වයිසර් ගොඩක් යුරෝප් වල ගොඩක් well reputed කෙනෙක්. එතකොට එයාගේ ස්ටුඩන්ට් කෙනෙක් සහ එයාගේ recommendation එකක් තියෙන කෙනෙක්ට ලැබෙන chance එක වැඩි. හරි. එතකොට අක්කේ දැන් අපේ වීඩියෝස් ගොඩක් බලන්නේ ඔය අර මං කියපු එක්ක ඩිග්‍රී එකකට එන එහෙම නැත්නම් මාස්ටර් එකකට එන ලෙවල් එකනේ. ඔයාට මොකද්ද ඒගොල්ලොන්ට කියන්න තියෙන්නේ දැන් ඔයා ඒ පාත් එක පහු කරලා ඔයා ඉන්නේ ලෙවල් එකක් උඩනේ දැන් අපේ යුතුයකමනේ අපි ඒගොල්ලොන්ට මොනවා හරි කියන එක සමහර වෙලාවට දැන් තාම ඒ ලෙවල් කරන අය ඒගොල්ලොන්ට ඔයාට මේක ඇචීව් කරගත්ත කෙනෙක් හැටියට ගොඩක් වෙලාවට කොස්ට් එකක් නැතුව ඇචීව් කරගත්ත කෙනෙක් විදියට ඔයාගේ වචනේ සෑහෙන්න වැදගත් වෙයි ඔයාට මොකද්ද ඒගොල්ලොන්ට කියන්න තියෙන්නේ? ඒ කියන්නේ මොකද්ද ඒගොල්ලෝ කරන්න ඕනේ? ඒ කියන්නේ සමහර වෙලාවට දැන් මට පෞද්ගලිකව මම ඒ ලෙවල් කරාට පස්සේ මට අවබෝධයක් නැහැ what to do you know. ඉතින් ඔයාට පුළුවන්ද පොඩි hint එකක් නැත්නම් පොඩි tips ටිකක් දෙන්න අඩුම තරමේ කොහෙන් හරි start කරන්න. හරි. එතකොට මේක ඉස්සෙල්ලම පටන් ගන්න ඒ ලෙවල් වල. Okay. ඒ ලෙවල් හොඳට ඒ ලෙවල් කියන්නේ මේ මමත් මේ සාමාන්‍ය විදියට ඒ ලෙවල් කරලා එතනින් පටන් අරගෙන තමයි මේ දක්වාම ආවේ. එතකොට මට කරන්න ඒක පුළුවන් වුණා නම් අනිවාර්යයෙන්ම ඕනම කෙනෙක්ට ඒක කරන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. තියෙන්න ඕන කැපවීම උනන්දුව සහ ඒකට හොඳ මොටිවේෂන් එකක් තියෙනවා නම් ඕන කෙනෙක්ට ඒක කරන්න පුළුවන්. ඉස්සර වෙලාවම කරන්න ඕන ඒ ලෙවල් හොඳට කරලා හොඳ ඒ කියන්නේ පිටරට ඉන්ටර්නැෂනල් යුරෝප් යුනිවර්සිටිස් වලින් පිළිගන්න ඩිග්‍රී එකකට ඇතුල් වෙන්න. ඒකට උදාහරණයක් වගේ දුන්නොත් ඒ කියන්නේ කොයි වගේ ඒ කියන්නේ ලංකාවේ ප්‍රයිවට් යුනිවර්සිටිස් ද නැත්තම් ගාව ඒ වගේ අර පොඩි කණ්ඩායම් කරොත් ප්‍රයිවට් ඒවා ගැන නම් මල්ලි මම දන්නේ නැහැ. හැබැයි මට සහතිකව කියන්න පුළුවන් ලංකාවේ රජයේ යුනිවර්සිටිස් වල ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් පිටරට ඉන්ටර්නැෂනල් යුනිවර්සිටිස් වල ෆොරින් යුනිවර්සිටිස් වල ස්පෙෂලි යුරෝපියන් යුනිවර්සිටිස් වල ඒගොල්ලෝ වටිනාකමක් තියෙනවා. even open university මගේ තියෙන open university එක that is also valid. ඒක තමයි. ඒ වගේ එතකොට ඒ වගේ හොඳ පිටරට පිළිගන්න ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් කරන්න නම් අනිවාර්යයෙන්ම අපි හොඳට A level කරගන්න. එතකොට A level හොඳට කරගෙන හොඳ පිටරට පිළිගන්න ඒ වගේම තමන් ආස ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකට ඇතුල් වෙන්න පුළුවන් විදියට හොඳට ඒ ලෙවල් කරගන්න. මොකද තමන් ආස දෙයකට ගියොත් තමයි තමන්ට ඒකට මොටිවේෂන් එක ඇවිල්ලා ඉස්සරහට යන්න ආස හිතෙන්නේ. නැතර රට යන්න ඕනවට කරලා වැඩක් නැහැ. එහෙම නෙමෙයි. එහෙම අර ෂෝට්කට් වලින් මෙතෙන්ට එන්න බෑ. ඒක අනිවාර්යෙන් කියන්න ඕන ෂෝට්කට් වලින් එන්න බෑ. එතකොට ඊට පස්සේ මම දැන් සයන්ස් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ගැනනේ මල්ලි දන්නේ. එතකොට ඒවයේ මීඩියම් එක ඉංග්‍රීසිනේ. ඉංග්‍රීසි වලින් තමයි හැමදේම එක්සෑම්ස් ද ප්‍රැක්ටිකල්ස් ද හැමදේම ඉංග්‍රීසි වලින්. එතකොට කොච්චර දක්ෂ වුණත් ඉංග්‍රීසි දැනුම අඩු නම් පල්ලෙහාට යන්න පුළුවන්. ඒක නිසා මගේ ඇඩ්වයිස් එක ඒ ලෙවල් කරාට පස්සේ ඉංග්‍රීසි දැනුම ඉංග්‍රීසි නොලෙජ් එක අඩු නම් ඒක හදාගන්න. රිසල්ට්ස් එනකන් ඉන්න කාලෙදී ඉංග්‍රීසි අනිවාර්යයෙන්ම හදාගන්න. ඒක ෆ්ලුවන්ට් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි කැම්පස් එකේදී හොඳට ලකුණු අරගෙන හොඳ GPA එකක් ගන්න ඕන නම් උනන්දුවක් තියෙනවා නම් ඉංග්‍රීසි අනිවාර්යයෙන්ම හදාගන්න. එතකොට දැන් ඒ ලෙවල් කරලා ඉවර වෙනකොට ඉංග්‍රීසි බැරි නම් ඒක ඔයගේ වැරද්දක් නෙමෙයි වෙන්න පුළුවන්. හැබැයි උත්සාහ කරන්නේ නැතුව කැම්පස් එකටත් ඉංග්‍රීසි බැරුව එනවා නම් ඒක තමන්ගේ වැරද්දක් කියන එක මම නම් හිතන්නේ. එතකොට කොහොම හරි කරලා හොඳටම ෆ්ලුවන්ට් වෙන්න අවශ්‍ය නැහැ. ඒ වුණාට කොහොම හරි තේරුම් ගන්න පුළුවන් වෙන තරමට හොඳට ඉංග්‍රීසි හදාගන්න. ඊට පස්සේ කැම්පස් එකට ආවට පස්සේ හොඳට ඒ කියන්නේ නිකන් ලාවට ඔහේ කරගෙන යන්නේ නැතුව ටාගට් එකක් තමන්ට හදාගෙන හරි මම මෙහෙම හොඳ GPA එකක් අන්තිමට ගන්නවා කියන එක හිතේ තියාගෙන උනන්දුවෙන් ඒ අනිත් දේවලුත් කරන්න ඕනේ. මම කියන්නේ ඉගෙන ගන්න එකම විතරක් කරන්න කියලා. මොකද කැම්පස් ලයිෆ් එක කියන්නේ හැමදේම එකතුවක්. හැබැයි ප්‍රයොරිටි එකක් දීලා තමන්ගේ අල්ටිමේට් ගෝල් එකට ළඟා වෙන්න හොඳට උනන්දුවෙන් හොඳට වැඩ කරලා ස්පෙෂලි මල්ලි ෆයිනල් ඉයර් එකේ මම කියන්නේ අපේ සයන්ස් ඩිග්‍රීස් වල ෆයිනල් ඉයර් එකේ රිසර්ච් කම්පෝනන්ට් එක රිසර්ච් එකක් තියෙනවා. ඒ ෆයිනල් රිසර්ච් එක සමහර අය මම දන්නවා ඔහේ නිකන් ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්න තමයි කරන්නේ. එහෙම නැතුව ෆයිනල් ඉයර් රිසර්ච් එක හොඳට තමන්ගේ සුපර්වයිසර්ත් එක්ක කතා කරලා හොඳ රිසර්ච් එකක් කරලා ඒක පබ්ලිෂ් කරගන්න පුළුවන් නම් ඒකෙන් at least එක පබ්ලිකේෂන් එකක් ගොඩාක් ඉම්පැක්ට් ෆැක්ට් එකක් තියෙන ජර්නල් එකක් වෙන්න ඕන නැහැ. එකක් දෙකක් වුණත් කමක් නැහැ. ජර්නල් එකක කොහොම හරි පබ්ලිෂ් කරගන්න පුළුවන් නම් ලොකු chance එකක් තියෙනවා මේ ස්කෝලර්ෂිප් එකක් ප්ලේස්මන්ට් එකක් secure කරගන්න. ඔකේ. එතකොට ඔයා කියන විදිහට අපි A level කරන තැන ඉඳන් University එකේ ඩිග්‍රී එක ඉවර කරන තැන දක්වා කරන process එකම තමයි බලපාන්නේ අනාගතය ගැන. අනිවාර්යයෙන් හැම දෙයකට. එතකොට ඒක මේක impossible දෙයක් නෙමෙයි මල්ලි. හැබැයි difficult ඒක හැබැයි ඒක Tamanට වවණාවක් උනන්දුවක් ආසාවක් තියෙනවනම් ඒක කරගන්න බැරි වෙන්නේ නැහැ. එතකොට හැබැයි බැරි නෑ. මට කරන්න පුළුවන් වුණා නම් ඕන කෙනෙක්ට ඒක කරන්න පුළුවන්. ඔව් දැන් එතකොට ඔයා මම පෞද්ගලික ප්‍රශ්නයක් වගේ. ඔයා දැන් PhD එක කරලා ආපහු ලංකාවට යනවද? එහෙමත් නැත්නම් ඔය ගොඩක් අය දැන් රටටම එන්න දැන් ලංකාවේ ඇත්තටම දේශපාලන ප්‍රශ්නයි ලංකාවේ ඉන්න බෑ. ඉන්න හිතෙන රටක් නෙවෙයිනේ දැන් කියලා කියනවනේ. ඉතින් ඒකට ඔයා හිතන් ඉන්නේ ආපහු යන්නද නැත්නම් ඒ ගැන ඔයාගේ අර නිකන් ජෙනරල් අයිඩියා එක මොකද්ද? මම යනවා මල්ලි අනිවාර්යෙන්. මම දැන් PhD එක ඉවර වෙනවා ලැබෙන මාසේ. එතකොට මම අනිවාර්යෙන්ම ලංකාවට යනවා. එකක් මම එන්න කලින් බොන්ඩ් එකක් සයින් කරලා ආවේ. ඒක වෙනම දෙයක්. ඒක ගෙවල වුණත් මට නොගිහින් ඉන්න පුළුවන්. ඒ වුණාට මම යනවා. ලංකාවේ මල්ලේ ලොකු මං ඉගෙන ගත්ත දේ යූස් කරන්න ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා. සහ මට ජොබ් එකක් secure මං කැමතියි මං ආසයි උගන්නන්න රිසර්ච් කරන්න. එතකොට ඒ දෙකම තියෙන ජොබ් එකකුත් මට තියෙනවා. සහ අර කිව්වා වගේ අර ලංකාව කියන්නේ අර ලංකාව කියන ෆීලිං එක එන්නේ. ඔව් කොච්චර රට යන්න ඕන කියලා මිනිස්සු කිව්වත් ආවම තේරෙනවා අපි ජීවිතේ enjoy කරනවා අපි develop දේවල් high can discipline මිනිස්සු ආශ්‍රය කරන එක enjoy කරනවා. හැබැයි අර family අර ලංකාවේ තියෙන අර අම්මලා එක්ක එහෙම තියෙන ඒකේ බැඳීම ඒක හරියට මිසින් මල්ලි. එතකොට ඒක තියෙන්නේ ලංකාවේ විතරයි. ඒක අපි ඉපදිච්ච තැන විතරයි තියෙන්නේ. ඒක තියෙන්නේ ඒ ලංකාව කියන්නේ ඉතින් ලංකාවේ. ඒක එතන විතරයි මල්ලි තියෙන්නේ. එතකොට ආව කෙනෙක්ට ඉතින් ඒක තේරෙනවා. හැමදේම හොඳයි. මට සමහරවිට හිතෙනවා අනේ ඉන්න කියලා. ඒත් මට අන්තිමට ආයෙ හිතෙනවා නෑ යන්න ඕනේ කියලා. right. okay. අපි ගොඩක් වෙලා කතා කරන්නේ. දැන් ඔයාට මං ස්තුතිවන්ත වෙන්නත් ඕනි මේ ඔයාගේ මේ වටිනා කාලේ අපි වෙනුවෙන් දුන්නට. හරිද? හැබැයි මං අක්කට මේ එක මැසේජ් එකයි දැම්මේ මේ මගේ FB එකේ හිටියා ඉස්සර ඉඳන්. ඉතින් මං මැසේජ් එකක් දැම්මා අක්කේ මෙන්න මෙහෙම වැඩක් කරනවා චුට්ටක් පුළුවන්ද කියලා. එක මැසේජ් එකට ඕකේ මල්ලි කොටිම කිව්වොත් මේ ඔස්ලෝ වලට එන්නත් ඕකේ වුණා. ඉතින් ඊට පස්සේ මමයි කිව්වේ මෙහෙ ඇවිල්ලා දැන් එයාගේ කැම්පස් එකටම ඇවිල්ලා අපි මේක කරන්නේ. ඉතින් ඒ හින්දා ගොඩක් ස්තුතියි අපේ ළමයින්ට අපි මොනාහරි දෙයක් කරන්න ඕන. ඒ අදහස මගේ ඔළුවේ තියෙනවා. නැත්තම් මට ඇත්තටම මේ এডুকেෂන් අනම්මනම් ගැන කරන්න කිසිම අදහසක් නැහැ. මොකද මම මේක කරන්නේ සල්ලි හොයන්න නෙවෙයි. ඉතින් ඒ නිසා 100,000 වාරයක් thank you. සහ නැහැ ඉති කරන්න දෙයක් නෙවෙයි. ඒ වුණාට මට මේ අර අන්තිමටම ඔයාට පුළුවන් ද දැන් මොකක් හරි ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට කියන්න ඕන සාමාන්‍යයෙන් මේ වීඩියෝ එක බලන්නේ නැතුව ස්කිප් කර බලලා තනින් තන ඒ අහපු දේවල් මහලා මට නම් කරදර කරක් කමක් නැහැ මේ. නමුත් මේ අක්කට එහෙම කරදර කරන්න එපා. මොකද ඔයා මගෙන් අහුව ගන්නේ මං අක්කගෙන් අහනවා. ඉතින් ඒ නිසා හොඳට වීඩියෝ එක බලන්න. ඔයාට අනිවාර්යයෙන්ම දැනගන්න දෙයක් තියෙනවා නම් කියන්නේ වැදගත් අපිට මිස් වෙච්ච මොනවා හරි තියෙනවා නම් අපිට අහන්න. අක්කේ පුළුවන් ද අපිට ක්‍රමයක් තියෙනවද? ඊමේල් එක දෙන්න මේ. ඔව්. හරි අපි මේ කතා කරපු වැදගත් වෙන දේවල් මම අක්කත් එක්කත් කතා කරලා වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් යටින් දාමු. ඔය නෙදර්ලන්ඩ් වෙබ්සයිට් එහෙම කාට හරි අවස්ථාවක් තියෙනවා නම් ගන්න. සහ මම අක්කගේ ඊමේල් ඇඩ්‍රස් එක පල්ලෙහාන් දානවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඊට අමතරව මොනවා හරි තිබ්බොත් මේක කමෙන්ට් කරගෙන යන්න. ඊමේල් එකට ඊමේල් එකක් දාන්න. හැබැයි මං ඉල්ලනවා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් PhD ලෙවල් එකේ දෙයක් වගේ දෙයක් අක්කගෙන් අහන්න. මොකද එයාට අවබෝධයක් නැහැ අනිත් නෝර්වේ ඩිග්‍රී එකක් කරන්න ඕන මොන කැම්පස් එකද ඒ වගේ ප්‍රශ්න අහන්න එපා අක්කගෙන්. මොකද ඒක ගැන එයා දන්නෙත් නැහැ. එහෙම නැතුව අර නිකන් ගොඩක් සමහර අය එක්කෙනෙක් මගෙන් අහලා තිබ්බකේ PhD කරන්න පුළුවන් ද නෝර්වේ වැලිඩ් ඒ වගේ. ඒ වගේ ඇඩ්වාන්ස් ප්‍රශ්නයක් ඔයා ඊමේල් කරන්න. මොකද ඊමේල් එක දැම්ම කියලා ඒකට අර වදයක් වෙන්න දාන්න එපා. මොකද ඒ ඊමේල් එකෙන් ඔයාව රීඩ් වෙනවා. ඒ කියන්නේ ඔයා දාන ඊමේල් එකෙන් තමයි ඔයාව රීඩ් වෙන්නේ අර ලෙටර් එක වගේ. ඉතින් ඒ නිසා එහෙම කරන්න. අන්තිමටම අක්කේ මේක බලන්නේ ලංකාවේ ගොඩක් වෙලාවට. මට නම් මාරම සතුටුයි දැන් ලංකාවේ කෙනෙක් එහෙම ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා මේ නෝර්වේ සහ මේ යුරෝප් වල ඔක්කොටම ගේමක් දීලා 100කින් පළවෙනියා වෙලා මට නම් ඉතින් ඒක ලොකු දෙයක් සිරාවට. ඉතින් ඒකමයි මං අද මේ සීතලයි මාර විදියට ඔයාට සීතල ඇවිල්ලා. ඉතින් මොනවා හරි ඔයාට කියන්න තියෙනවද අවසාන වශයෙන් අපේ කට්ටියට? Oh, අවසාන වශයෙන් මම ඉතින් කියන්න තියෙන්නේ ඇත්තටම මේ මම මේ කාලය තුලදී මම ගොඩාක් දේවල් එක්ස්පීරියන්ස් කරා ගොඩක් අයට නොලැබෙන දේවල් හරිම රෙයා chances මම එතකොට මම යුරෝප් වල ඉන්නකොට සාමාන්‍යයෙන් අපිට වීසා ඒ වීසා අපේ වීසා එකෙන් හැම යුරෝප් වල හැමතැනම travel කරන්න පුළුවන්. එතකොට මම රටවල් 20කට විතර travel කරා මල්ලි. එතකොට ඒ වගේ එතකොට ජීවිතේ enjoy කරන්න පුළුවන් හොඳ education එකක් ගන්න පුළුවන්. හැබැයි මේ හැමදේම අපිට හම්බ වෙන්නේ අපි හරි විදියට උනන්දු වෙලා කරොත්. එතකොට මට පුළුවන් නම් ඕගොල්ලෝ හැමෝටම කරන්න පුළුවන් ඒක. ඒක නිසා ඒකට උනන්දු වෙන්න අවශ්‍ය තැනදී උදව් ගන්න. ඒ වගේම ඉන්ඩිපෙන්ඩන්ට්. තනියම කාගින්වත් නැත යැපෙන්න අවශ්‍යතාවයක් නැහැ. Tamanta තනියම හොයාගෙන අනිවාර්යයෙන්ම හැමදේම තියෙනවා. හැම ඉන්ෆර්මේෂන් එකක්ම available. එතකොට ඒකල්ල කොහොම හරි මම ඉතින් ප්‍රාර්ථනා කරන්නේ අනිත් ගොඩක් අයට මේ විදියට එන්න හම්බ වෙන්න කියලා. Right. එහෙමනම් ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි අපි අපේ වීඩියෝ එක බලනවට. එහෙමනම් අපි මේ වගේ වීඩියෝ එකකින් නම් අක්කත් එක්ක ආයේ ළඟදී හම්බෙන්න අදහසක් නැහැ. හැබැයි මොනවා හරි එහෙම ප්‍රශ්නයක් තිබ්බොත් අපි අක්කව contact කරගන්නවා. සහ ඔයා ඇත්තටම මේ ළඟදී ලංකාවට ආපහු යනවා. ඊට පස්සේ ඔයා උගන්වන්නේ පෙරදින කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක් හොඳනේ. මේ පොඩ්ඩක් ප්‍රශ්න හද්දි කල්පනාවෙන් අහන්න සමහර ලාවට ඔයා කැම්පස් එකේදී හම්බෙන්න ඉඩ තියෙනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම් අපි වීඩියෝ එක ඉවර කරන මෙතන ගොඩක් දිගට ඇතුණා. එහෙනම් හැමදෙනාටම ආයුබෝවන් අමතක කරන්න තු අපිව subscribe කරගෙන යන්න, like කරන්න, comment කරන්න හැමදාම කියන එක අදත් කියනවා. එහෙනම් ජය වේවා. ආයුබෝවන්.